අමෘත් දෙකෙන් දෙකටම කියන්න උත්සාහ කරනවා එමිලිට. ඔයාලට මොකද්ද මේ වෙලා තියෙන්නේ? මං ඔයාලට පොඩි ඔෆර් එකක් නේ දෙන්න හැදුවේ. ඇයි චොටක් මං කියන දෙයට අහුම්කම් දෙන්නේ නැත්තේ? මේක මේ සිංගින් ප්‍රෝග්‍රෑම් එකක්. ඒකෙන් අපිට පුළුවන් ඔයාගේ ආශ්‍රම මහත්තයාගේ ජීවිතේ බේරගන්න. ඒ වෙලාවේදී මම කේන්තින් එමිලිට කියනවා. ඒ හිම්ලයා මේ හොර තක්කඩිය කියන කිසිම දෙයක් ඔයා අහන්න එපා. අපි කොහොම හරි ආශුගේ ජීවිතේ බේරගමු. ඒ වෙලාවේදී අමෘත් අශගවට හේතු වෙලා කියනවා එහෙම කොහොමද වෙන්නේ මම තක්කඩියෙක්ද මං හැදේ ඔයාලට උදව් කරන්න එවලාව දෙක පාරට මිම්ල කියනවා මම යනවා මාමේ මම සින්දු කියනවා මම කියනවා නෑ ඒකට එකඟ වෙන්න එපා ඉම්ලා පා කියනවා නෑ මාමේ මං යන්න ඕනේ මං එහෙම කරන්නේ මේ මිනිහ නිසා නෙමෙයි මගේ ආශෝ නිසා ඒ අතරේදී සොනාලිගේ අම්මා ඇගේ ඔළුව මසාජ් කරන්න ගමන් සොනාලි අම්මට කියනවා අම්මේ कंट्रोल कर සනාලි පිටිපස්ස හැරිලත් කියනවා අම්මට අම්මේ මේක ගොඩාක් ලොකු ඩීල් එකක් හැබැයි ඉතින් ඒක ගැන කියන්න අම්මා ඉඩ දෙන්නේ නැහැ අය කියනවා හරි හරි ඇති මෙහාට වෙන්නකෝ මෙතනින් ඉඳ ගන්න අම්මා කියනවා සනාලිට මේ බොනෙක්ගේ මේක අහන්නකෝ බිස්නස් එක ගැන අපිට පස්සේ කතා කරන්න පුළුවන් හැබැයි ඔය අම්මෘත් එක්ක ඔයාලා දෙන්න ගැන කතා කරාද දරුවෙ ගැන ඒ වෙලාවෙදී ඉතින් සනාලිට හරියට උත්තරයක් දෙන්න ගන්න බැරි වෙනවා අය කියනවා आशीर्वाद කලබල වෙච්ච නිසා සනාලි දෙකෙන් දෙකටම අමෘත්ට කෝල් කරනවා. හැබැයි ඔහුගේ හැම කෝල් එකක්ම කට් කරලා දානවා. සනාලි කල්පනා කරනවා. ඇත්තටම මේ අමෘත් මේ විදිහට මගේ ෆෝන් කෝල්ස් කට් කරන්නේ. එයා මේ වෙලාවෙදී මොනව කරනවද? සනාලි මේ විදිහට කලබලෙන් ඉන්නවා.
දොරගා වෙදගෙන අගසිය බලාගෙන ඉන්නේ. ආ කල්පනා කරනවා. සොනාලියාකට මොකක් හරි ප්‍රශ්නයක්ද? මං ඉගෙන යකින් අහනවද නැත්ද? ඇයි මෙයා මේ තරම් බය වෙලා වගේ ඉන්නේ? ඒ අතරේදී ඉම්ලගේ බාරේගේ මැනේජර් ආශිනේ හොස්පිටලෙකට දුවගෙන එනවා. ඔහු ගෙලෙම දුවගෙන යන්නේ ඉම්ලගේ මාමා ගාවට. මැනේජර් මහත්තයා ඉම්ලගේ මාමට කියනවා, "ටීටෝ අයියේ, ඔයා දන්නවද සිද්ධ වෙලා තියෙනද? ඉම්ලේ ගම මැද්දේ සන්දර්ශනයක් පෙන්වන්න හදන්නේ. ඒක අර මිනිහාගේ බොරු රැවටීම." මාමා කියනවා, "ඒත් එහෙම කොහොමද වෙන්නේ මැනේජර් මහත්තයෝ? ඒ මනස ඉම්ලේ වෙකරගෙන ගියේ ඔය විදිහ දෙයකට නෙමෙයිනේ." මැනේජර් මහත්තයා කියනවා, "ටීටෝ අයියේ, ඒ මනස ලොකු රැවටිලිකාරයෙක්. ඉම්ලියාගේ අසරණකමින් ප්‍රයෝජන ගන්නයි හදන්නේ ඔය මිනිහා." ඉම්ලියාදා බාරකේද ඔය මිනිහට කම්මුල් පාරක් ගැහුවනේ. අනිවාර්යෙන් මේක පලිය ගන්නයි ඔය මිනිහා හදනවා ඇත්තේ. මාමා නන්නේ කියනවා, "ආශෝව බේරගන්න ඉම්ලි මේ හැම දෙයක්ම කරන්නේ. එයා මේ තරම් අසරණ වෙලා තියෙන්නේ ආශෝ බේරගන්න ඕන නිසා." ඉම්ලේ වෙලාවේදී බයෙන් බයෙන් වගේ මයික් එක අල්ලගන්නයි හදන්නේ. මයික් එක අල්ලගත්තට පස්සේ ඉම්ලේ කල්පනා කරනවා, "ආශෝ වෙනුවෙන් මෙතන ඉන්න හැම දෙනාම මට කරන අපහාස හැම දෙයක්ම මට ඉවස ගන්න වෙනවා. එතන ඉන්න මිනිස්සු හැමෝම වගේ චීර් අප් කරනවා. ඉම්ලගේ වොයිස් එක අගය කරනවා. ඉම්ලේ කල්පනා කරනවා, මම ආශෝගේ පොන්චි හරියට අම්මා වගේමයි. එතකොට සංගීතය කියන්නේ මට පූජාවක් වගේ. මම මගේ ආශෝ වෙනුවෙන් මගේ දරුව වෙනුවෙන් මේ පූජාව කරනවා." එහෙම කියලා තමයි ඉම්ලි සින්දු කියන්නේ පටන් ගන්නෙ. ඒ වෙනකොට ආශෝගේ ඔපරේෂන් එක පටන් ගන්න ගම හොස්පිටල් එකේ ඉම්ලිගේ මාමායි වගේම බාහිරගේ මැනේජර් මහත්තයත් ඉන්නවා. ඔන්න ඒ වෙනකොට ඉම්ලි සින්දු කියන්නේ පටන් අරගෙන ස්ටේජ් එක උඩට බෑග්ග්‍රවුන්ඩ් ඩාන්සර්ස්ලා තැවිලා අමෘත ඇතට වෙලා හැම දෙයක්ම බලාගෙන ඉන්නවා. මිනිස්සු කටි ස්ටේජ් එක ගාවට වෙලා කෑ ගහනවා. නියම කටහඬක්නේ. කටහඬ වගේම තමයි මෑගේ රූපෙත්. ඉම්ලෝ හැම දෙයක්ම අහගෙන හැම දෙයක්ම ඉවසගෙන අපහු සින්දු කියනවා. ඒ අසෙන් දෙගින් දෙකටම සොනාලි කරන්නේ අමෘත්ට කෝල් කරන එක. කොමාරේ සොනාලිගේ ෆෝන් කෝල් එක අමෘත්ගේ අතින් ආන්සර් වෙලා. ඇයට ඇහෙනවා බෑග්ග්‍රවුන්ඩ් එකේ සින්දු කියන සද්දේ. ඉතින් සොනාලි හිතන්නේ මේ අමෘත් ආන්සර් කළා කියලානේ. ඇය කතා කරනවා, "අමෘත්, ඇයි ඔයා කතා කරන්නේ නැත්තේ? හෙලෝ, ඔයාට මගෙන්ද ඇහෙනවද?" ඉතින් දොරගාව ඉඳගෙන අගස්තියත් මේක බලාගෙන ඉන්නේ. සොනාලි අහනවා, "අමෘත්, කවුද ඔය සින්දු කියන්නේ? මොකක්ද ඔතන වෙන්නේ?" අගස්තිය ඔක අහගෙන ඉඳලා එක පාටම සොනාලි ගාවට එනවා. ඇවිල්ලා ෆෝන් එක කනේ තියාගෙන අහගෙන ඉන්නවා. ඉම්ලගේ කතාව ඇහුණු ගමන්ම අගස්තිය අඳන ගන්නවා, මේ වෙන කවුරුවත් නෙමෙයි ඉම්ල කියලා. ඔහු හිතෙන් හිතනවා, "බාර්ගල්?" හැම දෙනාම ක්ලැප් කරනවා ඉම්ලගේ සින්දු ඉවර වෙච්ච ගමන්ම. එතන එකතු වෙලා ඉන්න ගෑනු කට්ටිය ඉම්ලට ඇහෙන්න කියනවා, "අනේ බලන්නකෝ, මේ මිනිස්සු මේ ලැජ්ජ නැති කෙල්ල වෙනුවෙන් අපොඩිත් ගහනවනේ." තව ගෑනු කෙනෙක් එතනදී කියනවා, "මේ අහන්නකෝ නංගේ, අද මෙයා හැමෝම ඉස්සරහා සින්දු කියාවේ. එතකොට හිට මෙයා මොනව කරයිද?" අමෘත් ඉම්ල දිහා බලාගෙන කල්පනා කරනවා, "මෙච්චර දවසක් තමුන් මට දීපු කම්මුල් පාරේ වේදනාව මම ඉවසගෙන හිටියා. හැබැයි ඉතින් දැන් වෙනකොට මගේ පලිය සම්පූර්ණ වෙලා." ඔහම හිත හිත එකපාරටම අමෘත් මෙතනින් යනවා. ඉම්ලත් ඒක දකිනවා. ඉතින් ඉම්ල ස්ටේජ් එකකින් බහගෙන අමෘත්ගේ පිටිපස්සෙන් යනවා. "අය, අමෘත් ගාවට ගිහිල්ලා ඇගේ සල්ලි ඉල්ලනවා. මගේ සල්ලි දෙන්න. මං ඔයාගේ වැඩේ කරානේ." අමෘත් අහනවා, "සල්ලි? මොන සල්ලිද? ඔයාට මතක නැද්ද මිස් සිංහ? එතා මට ඔයා හොඳ කම්මුල් පාරක් ගැහුවනේ. දැන් එතකොට අද ඔයාටත් එහෙම කම්මුල් පාරක් වැදෙන්න ඇතිනේ. කම්මුල් පාරට කම්මුල් පාර. ඉතින් එහෙම එකේ මේ මැතට සල්ලි ආවේ කොහෙන්ද?" එහෙම කියලා අමෘත් මෙතනින් යන්න හදනවා. ඉම්ලින්නේ හොඳටම ෂොක් වෙලා වගේ. මොකද මේ හැම දෙයක්ම කරේ ආශෝ වෙනුවෙන්. ආශෝගේ ජීවිතේ බේරගන්න සල්ලි ඕන නිසා. ඉම්ලේ එතන තිබුණු කැත්ත කරගෙන අමෘත්ගේ දෙහවට දෙක් කරනවා. ඔහුට කියනවා, "එයි නවතිනවා." ඉම්ලින්නේ හරියට කාලි මාතාව වගේ. ඒ අතරින්ද සොනාලි අගස්තියට කියනවා, "මගේ මොබයිල් එක දෙන්න." "අනික ඔයා මොනවද ඔප්පු කරන්න හදන්නේ? ඇයි මේ විදිහට මගේ ෆෝන් එක උදුරගත්තේ?" ඉතින් අගස්තයා කියනවා, "මට හැම දෙයකටම වැඩිය වැදගත් වෙන්නේ මගේ පවුල. මගේ පවුලේ ඉන්න හැම දෙනාම මට වැදගත්. මං හිතන්නේ මගේ පවුලේ අය ගැන." "ඒ කියන්නේ ඔයත් මගේ පවුල කෙනෙක්නේ?" "මං ගිහිල්ලා එක් මිනිටම අමෘත් එක්කරගෙන එන්න." හැබැයි ඒ වෙනකොටත් අමෘත් ඉන්නේ ගොඩක් බය වෙලා. මොකද ඉතින් ඉම්ල ඔහුගේ දිහාවට කැත දෙක් කරගෙන නින්නේ. ඉම්ල කෑ ගහලා කියනවා, "අනෙක් මිනිසුන්ගේ ජීවිතයක සෙල්ලම් කරන එක දැන්වත් නවත්තනවා. මම මේ අන්තිම වතාවට කියන්නේ, තමන් දීපු පොරොන්දු ඉෂ්ට කරනවා." එතන මිනිසුත් වට වෙලා ඉන්න වෙලාවේදී අමෘත් කියනවා, "ඕගොල්ලෝ හැම දෙනාටම පේනව නේද මේ කෙල්ල? කොහොමද රඟපාන විදිය?
මගෙන් මේ සල්ලි කඩා ගන්න හදනවා. අහගන්නවා. මං කමොන්ට් එක සත පහක් දෙන්නේ. කරන්න පුළුවන් දේ කරනවා. වැඩ කරන්නේ නැති බාර් එකේ සින්දු කියන කෙල්ල ඉම්ල කියනවා. තමුන්ට මට ඕන දේක් කියන්න පුළුවන් මහත්තයෝ. හැබැයි තමුන් මේ සල්ලම් කරන්නේ වයස වෘතු 6ක දරුවෙකුගේ ජීවිතයක් එක්ක. මං ඒකට ඉඩ දෙන්නේ නැහැ. තමුන්ට තමුන් දීපු පොරොන්දු අනිවාර්යයෙන්ම ඉෂ්ට කරන්න වෙනවා මහත්තයෝ. මලම ඊළඟට මොකද වෙන්නේ කියලා